විදු ඇසිසි නවලොව නව දැනුම නවමානෙන් අයිබෝන් අපි විද්‍යාවේ නව ප්‍රවේශයන් සොයාගෙන යනවා විද්‍යාව තුළ ඔබට මට තියෙන අවස්ථාවන් සොයාගෙන යනවා විද්‍යාව කියලා කියන්නේ පරේෂණ පරේෂණ වලින් ඔබට ගිහිලා ලෝකයේ විද්‍යාඥයින්ගේ කාර්යභාරය මෙහෙම මතයක් තියෙන්න පුළුවන් හැබැයි ඊට වඩා අතිශය ප්‍රායෝගික දේවල් විද්‍යාව තුළ තියෙනවා ඔබට ඔබේ ජීවිතයට දේවල් එකතු කරගන්න පුළුවන් ඒ වගේම ව්‍යවසායකත්වයට මඟ හොයාගන්නත් පුළුවන් දැන් විද්‍යාවේ මේ සම්බන්ධයෙන් අපි හරි කතා කරනව අඩුයි හැබැයි අද හිතුවා අපි තාරකා විද්‍යාව සහ ව්‍යවසායකත්වය ගැන කතා කරන්න මේකට ප්‍රධානම හේතුව තමයි අපි පාසලේ තාරකා විද්‍යා සංගමයට සම්බන්ධ වෙච්ච දූ දරුවෝ අධ්‍යයනය කරනවා එතනින් පස්සේ තාරකා විද්‍යාව සම්බන්ධයෙන් වැඩි කැමැත්තක් තියෙන පිරිසක් විශ්වවිද්‍යාලය තුල ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාලයෙන් පරිබාහිරවත් යම් කවයන් පිහිටවාගෙන ඒ සම්බන්ධයෙන් කැමැත්තක් තියෙන පිරිස ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරනවා. හැබැයි තාරකා විද්‍යාව සම්බන්ධ ව්‍යවසායකත්ව ප්‍රවේශයක් තියෙනවා කියලා ඔබ මීට පෙර අහලා නැතුව ඇති. අද අපි ඒ ගැන කතා කරනවා. ඒ වෙනුවෙන් අපි බොහොම ගෞරවයෙන් මැදිරියට කැඳවා ගත්තා. දකුණු ආසියානු ජීව තාරකා විද්‍යා හා පෘථිවි විද්‍යා පර්යේෂණ ඒකකය ජෛව තාරකා විද්‍යා කවේ ආචාර්ය අරවින්ද රවිබානු මහත්මයා. අයිබෝන් ඔබට. අයිබෝන් අපි තාරකා විද්‍යාව සහ ව්‍යවසායකත්වය ගැන කතා කරනවා කියලා බලාපොරොත්තුවක් දුන්නා. හැබැයි මේ විෂය ඇතුලේ මෑත කාලේ අහන්න ලැබුණු තොරතුරක් පැහැදිලි කරගෙන වැඩසටහනට ප්‍රවේශය ලබා ගත්තොත් හොඳයි කියලා හිතුණා. අපිට මෑත කාලේ අහන්න ලැබුණා සූර්ය කුණාටුවක් ඇති වුණා කියලා. සූර්ය කුණාටුවෙන් චන්ද්‍රිකාවලට හානි සිද්ධ වුණා කියලා. මොකක්ද මේ සූර්ය කුණාටුව? මං හිතන්නේ ඉතාමත් කාලීන ප්‍රශ්නයක්. මොකද අපේ සූර්යයා තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයට ශක්තිය ලබා දෙන ප්‍රධාන ශක්ති ප්‍රභවය. අපි සරලව ගත්තොත් එහෙම මේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය හීලියම් කියන මූලද්‍රව්‍යයට පරිවර්තනය කළා තමයි එයා ශක්තිය හදාගන්නේ. ඒ හදා ගැනීමේ ප්‍රතිඵල විදිහට විවිධ ක්‍රියාකාරකම් සූර්යාගේ සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන එක ප්‍රතිඵලයක් තමයි සූර්ය කුණාටුවක් කියන්නේ. එතකොට විශාල ශක්ති ප්‍රමාණයක් සූර්යාගෙන් ඒ අවස්ථාවේදී නිදහස් වෙනවා. සාමාන්‍ය විවිධ විද්‍යාත්මක ක්‍රමවේද තියෙනවා මේ පිළිබඳ අධ්‍යයනය කරන්න. ඔබතුමා මේ සමහරට අහලත් ඇති සූර්ය ලප වගේ දේවල් අපි කතා කරනවා. එතකොට ඒකේ චුම්බක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කතා කරනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ පෘථිවිය අපට දකින්නට ලැබෙන ඔය උෂ්ණාලෝක අපි කියන්නේ අවුරෝරා කියන ඒවාම නිර්මාණය වෙන්නේ. ඉතින් මේ තියෙන චුම්බකත්වය වගේ දේවල් අර විශාල ශක්ති ප්‍රභවයත් සමග අපේ තියෙන චන්ද්‍රිකාවලට වැදුනට පස්සේ සමහර වෙලාවට ඒවැය තියෙන කක්ෂ අස්ථාවර වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මේ වගේ සිදුවීමක් සිදු වෙන්න ඉඩකඩ තියෙන. හැබැයි මේ ජනවාරි පෙබරවාරි කියන මාසවල මේ ක්‍රියාවලිය ඉතාමත් සුලභ ක්‍රියාවලියක්. මොකද අපි දන්නවා සූර්යාගේ සිද්ධ වෙන යම් යම් ක්‍රියාකාරකම් වල යම් කිසි වෙනසක් ඇති වෙන කාලවකවානු තියෙනවා. එතකොට ඒ ප්‍රෙඩික්ෂන් එක දිහා බැලුවට පස්සේ මේ ජනවාරි පෙබරවාරි මාර්තු කියන්නේ ඊට අදාළ යම් යම් වෙනස් වීම් සිද්ධ වීමට નિયમિત කාලයක්. ඉතින් ඒක හේතුවෙන් තමයි ඔය කියන චන්ද්‍රිකාවලට බලපෑම එල්ල වුණේ. මේවා තමයි තාරකා විද්‍යාවට අදාළ විෂයපතය. මෙවැනි පුරෝකථන සිදු කිරීම, මේවා යමක් සිදු වුණාට පස්සේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීම, මේවා තමයි තාරකා විද්‍යාවට අදාළව අපි මේ කාල සීමාවේ දන්න දේවල්. හැබැයි අද ඔබතුමා මට යෝජනා කරපු මාතෘකාවේ ව්‍යවසායකත්වය කියලා වචනයක් තියෙනවා. මේ වචනයයි තාරකා විද්‍යාවයි දෙක එක ළඟට ඇහෙනවා හරි අඩුයි. කොහොමද මේ දෙක සම්බන්ධ වෙන්නේ? මං හිතන්නේ ඒක තමයි අපේ ශ්‍රී ලංකාව වගේ රටක අපේ කුඩා ළමයින් ඉඳන් වැඩිමහල් සියලු දෙනාට මැනකම්ම තාරකා විද්‍යාව කියන විෂයට ඉතාම රුචිකත්වයක් මම දක්වනවා. හැබැයි අපට ගැටලුව තියෙන්නේ ඒ ආසාව කොහොමද වෘත්තියක් බවට පත් කරගන්නේ කියන එක. අන්න එතනට අපි උත්තර හොයද්දී අනිවාර්යෙන් අපට මේ නව නිර්මාණ, නව අදහස්, ඉනොවේටිව් තින්කින් මේ දේවල් සම්බන්ධයෙන් අපට සාකච්ඡා කරන්න වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මම චුට්ටක් ඉතිහාසයට ගිහිල්ලා පටන් ගන්නම්. දැන් අපේ ලංකාවේ හිතන්නේ අපි කලින් තිබ්බ වැඩසටහනකටත් යම් ප්‍රමාණයක් දුරට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරා. මේ අපේ රටේ තිබ්බ කාලය කළමනාකරණය සහ කාලය ගණනය කිරීම සම්බන්ධයෙන් සරල උදාහරණයක් ගත්තොත් අපට අද වෙලාව බලා ගන්න ඔබතුමීටයි මටයි මේ ටයිම් එක හදාගන්න අපට ඔරලෝසුවක් ඕනේ. එතකොට දැන් ඔරලෝසුව කියන මෙවලම අපට නැති වුණොත්
නිකන් හිතන්න මොකද වෙන්නේ කියලා අපිට ඔරලෝසුව හිටියම මේ ලෝකේ අතුරු දහන් වෙනවා. එතකොට අපට තියෙන ඉතාමත් කුඩා කාර්යයක්වත් අපිට වෙලාවට කරගන්න බෑ. වෙලාව කියන්නේ අපි අර කාලේ යම්කිසි උත්සාහයක් ගන්නවා කලමනා කරන්න කරන්නේ. එහෙනම් අපි බලන්න ඕනි ওই බිත්තිය ගහලා තියෙන ඔරලෝසුව හරි අතේ බැඳගෙන ඉන්න ඔරලෝසුව හරි දැන් අවුරුදු 2000ක් විතර පිටිපස්සට ගියොත් අපි ගාව නැහැ. නමුත් එදිනදා තියෙන වැඩ ටික අපි කලමනා කරන්න කරා. ඒ කියන්නේ ඔරලෝසුව එක්තරා විදිහක ඉනොවේෂන් එකක් නිර්මාණයක්. එතකොට දැන් ලංකාව වගේ එකක් ගත්තොත් මම මේ තාරකා විද්‍යාවයි මේ නව නිර්මාණකරණයයි දෙක එකට එකතු කරන්න හදන්නේ අපි මේ විෂය පද්ධතියට කියනවා පුරා තාරකා විද්‍යාව. එහෙම නැත්නම් ආකියෝ ඇස්ට්‍රොනොමි කියන එක. දැන් අපි අනුරාධපුරයේ යුගයට ගියොත් අපට හම්බෙනවා ගල් ඔරලෝසු කියන විශේෂය. ඒ කියන්නේ ගලක් මත ඒ ගලේ යම්කිසි වෙනස්කම් කිහිපයක් කරලා සූර්යාලෝකය පතනය වෙන වෙලාවට ඒ සූර්යාලෝකයේ හිවණැල්ල අරගෙන කොහොමද අපි කාලය ගණනය කිරීමක් කරගන්නේ කියලා. එතකොට ඒක ඒ කාලයට සාපේක්ෂව ඉතාමත් විශිෂ්ට නිර්මාණයක්, විශිෂ්ට අදහසක්. මොකද ඒක බොහෝ වෙලාවට තිබිලා තියෙන්නේ මේ පන්සල්වල දාන ශාලාව අතර. නමුත් දැන් මේක මේ දාන ගැනීමේ කටයුත්ත සඳහාම පමණක් නෙමෙයි, අනිකුත් වෙල කටයුතු සඳහාත් මුළු රාජ්‍යයේම තියෙන පාලනය කටයුතු වලදී කාලය කළමනාකරණය කරන්ඩ අර තිබ්බ පුංචි ඒ ගල් ඔරලෝසුව අපට ඉතාමත් වැදගත් වුණා. මේ විදිහට ගල් ඔරලෝසු වර්ග දෙකක් විතර දැනට ලංකාවේ පුරා විද්‍යාත්මක සාධක වලින් හම්බෙලා තියෙනවා. දැන් මේක තමයි මුල් අවදී අපේ. ඒ කියන්නේ අපි ඉතිහාසයට ගියොත් අපේ නව අදහස් තියෙනවා, අපි විසින් නිර්මාණය කරපු නිර්මාණ තියෙනවා, සහ ඒවා අර පරිසරයත් එක්ක නිසි පරිදි මුහුම් කරලා අපේ අදාළ කටයුත්ත අපි කරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් අපි එතනදී සූර්යාලෝකය පාවිච්චි කරලා තාරකා විද්‍යාවට මේක සම්බන්ධ කරගත්තා, සහ අපේ කාලය කනමනාකරණය කරන වැඩෙත් කරගත්තා. එහෙනම් අපි බලන්න ඕනේ මේකට කියන්නේ අර අපේ තියෙන අර කොමන් සෙන්ස් මේක අපි ගාව තිබුණා. එහෙමනම් අපි කොහොමද අදට ගැලපෙන විදිහට අලුත් දේවල් අපි කරන්නේ? දැන් අපි අතීතය අපට අවශ්‍ය වෙන්නේ ඇයි, අපි මොනවද කරලා තියෙන්නේ කියන දේ අපි දැනගන්න ඕනේ රටක් විදිහට. දැන් අපිට එකපාරට අපි සංසන්දනය කරන්න ගියොත් එහෙම ලෝකේ තියෙන අනිත් රටවල කරපු දේවල් ඒගොල්ලන්ගෙත් ඔය වෝටර් ක්ලොක්, සන් ඩයල් ඔය ඔක්කොම ඒගොල්ලන්ගෙත් තියෙනවා. අපි දැන් කතා කරපු ඔය ගල් ඔරලෝසු වගේ දේවල්. නමුත් වැදගත්කම තියෙන්නේ භූගෝලීය වශයෙන් අපේ රටේ පිහිටීමත් එක්ක රට ඇතුලේ තියෙන නිර්මාණ පුරා විද්‍යාත්මක වශයෙන් තිබ්බ නිර්මාණ මොන වගේ තැනකද තිබ්බේ, සහ ඒවැය තියෙන තාක්ෂණික පැත්ත මොන වගේද කියලා. සහ මේ කාර්යයට මම තවත් එක කොටසක් එකතු කරන්නම්. අපි ඊළඟ තැනට යන්න කලින් පුරා තාරකා විද්‍යාව කියන විෂය අපි අත්දැක බලද්දී මෑත කාලීනව අපි ආරම්භ කළපු අලුත්ම පරීක්ෂණයක් තියෙනවා මේ දානිගල කියන ප්‍රදේශය ආශ්‍රිතව. දානිගල කියන ලංකාවේ ඉතාම සුවිශේෂී ප්‍රදේශයක්. බොහෝ දෙනා මේ ප්‍රදේශය දන්නේ අර ඒලියන් රොක් කියලා අහසේ ඉඳන් බලනකොට අමුතු ස්වරූපයක් පෙන්වන විශාල පර්වතයක් මේ කිට්ටුව තියෙනවා. ඉතින් අර ගොඩ කට්ටිය කියනවා මේක මේ පිටසක්වලත් එක්ක සම්බන්ධතාව තියෙනවා කියලා. නමුත් එතන ප්‍රායෝගිකව තියෙන්නේ භූවිද්‍යාත්මක වශයෙන් නිර්මාණය වුණු පරිසරයක්. තියෙන විශේෂත්වය තමයි මේ බ්ලයින් කෝඩ් රුයින්ස් කියන විශේෂ සංකේත වර්ගය. මීට වසර දෙකකට පෙර මධ්‍යම සංස්කෘතික අරමුදල, කියන්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ තියෙන මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා අපට දැනුම් දුන්න මෙන්න මෙහෙම විශේෂ කෝඩ් සිස්ටම් එකක් මේ පර්වතයේ ආසන්නයේ තියෙනවා කියලා. පස්සේ අපේ ඉන්දු විද්‍යාඥයෝ මේක නිරීක්ෂණය කරා. ඉතාම විශිෂ්ටයි පුරා තාරකා විද්‍යාවට අදාළ වෙන බ්ලයින් කෝඩ් රුවින් සහ දත්ත විශාල ප්‍රමාණයක් එතන ගබඩා කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සුන්ගේ ජීවිකාව, එදිනදා ඒගොල්ලෝ මොනවද කරේ, සහ ඒවා ප්‍රශ්නයක් ආවට පස්සේ ප්‍රශ්න වලට විසඳුම් හෙව්වේ කොහොමද, ආරක්ෂාව සලසගත්තේ කොහොමද, මේ වගේ ගොඩක් දේවල් ඒ සටහන තුළ ඒගොල්ලෝ ලියලා තියෙනවා. දැන් මේ සිදුවීම වෙලා තියෙන්නේ අපි නිකන් ආසන්න වශයෙන් සලකලා බැලුවොත් අවුරුදු 2500කට ඉහතදී. එතකොට බලන්න මේ රටේ තිබ්බ තාක්ෂණික දේවල් අදාළ කාරණාවලට කොහොමද මිනිස්සු පාවිච්චි කරේ කියලා. ඉතින් මම හිතන්නේ අපි මේ තිබ්බ උදාහරණ දෙක ගොඩාක් අපට උපකාරී වෙනවා මේ තාරකා විද්‍යාව සහ පුරා විද්‍යාව සහ මේ අපේ තිබ්බ සමාජීය පරිසරය පිළිබඳ සරල අවබෝධයක් ලබා ගන්න. තාරකා විද්‍යාව සම්බන්ධයෙන් ලෝකය තුල නව නිපැයුම් පරේෂණ මේ සම්බන්ධයෙන් ලෝකයේ තියෙන ප්‍රවණතා අර වෘත්තිකයක් බිහි කරන්න මොන වගේ දායකත්වයක්ද, එහෙම ව්‍යාපෘති ලෝකයේ කොහොමද ක්‍රියාත්මක කරන්නේ? අපි ලෝකයේ දිහා බැලුවොත් දැන් අපි පොදුවේ මේකට කියන්නේ ස්ටාර්ට් අප් එකක් කියලා. ගොඩක් අපේ ඉන්න නව නිපැයුම් කරන අපේ
ශිෂ්‍යයෝ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආධුනිකයෝ වෙන්න පුළුවන්. හුඟක් අය ස්ටාර්ට්අප් කරන්නේ, ස්ටාර්ට්අප් එක බොහෝ විට විවිධ ශේෂ්ඨ නිරූපණය කරන්න පුළුවන්, පරිගණක ශේෂ්ඨ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් වෝටර් ට්‍රීට්මන්ට් වගේ දෙයක් වෙන්න පුළුවන්, නව නිර්මාණ වෙන්න පුළුවන්, මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අපි තාරකා විද්‍යාව වගේ විෂයකට මොනවද තියෙන ඉල්ලුම සහ ඒ තුලින් ගොඩනැගෙන නව නිර්මාණ මොනවද කියලා අපි බලන්න ඕනේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මට හිතෙන්නේ වඩා හොඳයි අපි දැනට ප්‍රායෝගික තලයේ කරන දේවල් එක්ක මේක සාකච්ඡා කරොත් හුඟක් පැහැදිලිවි අපේ ඉන්න දුවල පුතාලට. දැන් පහුගිය වසර 3ක් විතර අපි පස්සට ගියොත් එහෙම සිංගප්පූරුවේ ඉක්වටෝරියල් ස්පේස් කියන රොකට් ආයතනය ආරම්භ කරා. ඒක ඇත්තටම මේ ස්ටාර්ට්අප් එකක්. සිංගප්පූර් ජාතික විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙච්ච ශිෂ්‍යෙක් තමයි ඉස්සෙල්ලම මේ වැඩසටහන නිර්මාණය කරේ. එතකොට දැන් මෙයාගේ මේ රොකට්ස් වලට ඕනි කරන නොසල් පාට් එක නිපදවා ගැනීම එයාට ප්‍රශ්නයක් ආවා එහි. මොකද ඒකට ඕනි කරන අමුද්‍රව්‍ය සහ ඒ දේවල් වල තියෙන මිල ප්‍රශ්නයක් එක්ක. එතකොට කාලයක් අපේ පරීක්ෂණ ඒ කියන පරීක්ෂකයත් එක්කත් ගිය නිසා එයාගෙන් අපට මෙහිට ඉල්ලීමක් ආවා, මෙන්න පුළුවන්ද අපිට මෙන්න මේ තියෙන රොකට් නොසල්ස් අපට හදලා එයාට එවන්න පුළුවන්ද. එතකොට දැන් එයා මොකද්ද කරන්නේ? එයා ඒක විවිධ රටවල් වලට විවිධ ක්‍රියාකාරකම් සඳහා ලබා දෙනවා. ඇත්තට මේක ඉතාමත් ඉහළ මට්ටමේ තාක්ෂණිකින් සහිත රොකට් ව්‍යාපෘතියක්. දැනට රටවල් 8ක් විතර ඒ රොකට් මිලදී අරගෙන තියෙනවා මේ වෙද්දිත්. ඉතින් අර තියෙන මූලික ව්‍යාපෘතියේ තියෙන කොටස් ටික සාර්ථක කරගන්න තවත් රටවල් කීපයක් සම්බන්ධ වෙලා තියෙනවා. මේකට ලංකාවත් ඉන්නවා. එතකොට දැන් අපේ ශ්‍රී ලංකාව ගත්තොත් එහෙම ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ආයතනය කියන හරහත් යම්කිසි නිර්මාණ ටිකක් අපි හදලා අර රොකට් එකට ඕනි කරන එහෙට අපි යවනවා. එතකොට දැන් එතන අර අපි කිව්වොත් එතන දැන් ව්‍යාපාරයක් හැදිලා තියෙනවා. මොකද එහෙන් කරගන්න බැරි කොටස දැන් අපි මෙහි අපිට ටයිටේනියම් වගේ දේවල් තියෙනවා. ඒක විශේෂ මූලද්‍රව්‍ය අපි කීපයක් අරගෙන මෙහි ගොඩනගන්නේ. විහිදම අතින් ගත්තොත් එහෙම ගොඩාක් අඩු මුදලකට ලංකාව ඇතුළත ඒක නිෂ්පාදනය කරන්න පුළුවන්. තාමත් ප්‍රාථමික අවස්ථාවක තිබුණත් යම්කිසි විනිමයක් රට ඇතුළට ගෙනීමට හැකියාව ලැබිච්ච ව්‍යාපෘතියක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඊළඟට තමයි මම තවත් උදාහරණ කීපයක් ගේන්නම්. දැන් අපි කරන දේවල් දැන් අපි සමහර විට තාරකා විද්‍යාව ආශ්‍රිත ඉන්න බොහෝ දෙනා මේ අහස නිරීක්ෂණය කියන දෙයට උනන්දුවක් දක්වනවා. හැබැයි අපේ දුවල පුතාලට පුළුවන් නම් යම්කිසි ලෙන්සස් හරි මොනවා හරි දෙයක් පාවිච්චි කරලා රට ඇතුලේ දුරේක්ෂයක් නිපදවන්න, ඊට පස්සේ ඒගොල්ලන්ට ඒකට පේටන් එකකට ඇප්ලයි කරන්න, රට ඇතුලේ මාකට් එකකට දාන්න පුළුවන්. එතකොට එහෙම කරපු ශිෂ්‍යයොත් ඉන්නවා මේ රටේ. අර අපි බලන්න ඕනේ මේක මෙහංග අමාරුම දේ තමයි මේ නිර්මාණය කරගන්න එක අපහසු නැහැ. නමුත් ඒක નિયમિત මාකට් එකකට ගෙනහලා ඒකට ඩිමාන්ඩයක් හදාගන්න එක තමයි රටේ අපහසුම දේ. හැබැයි අපි මේ වෙද්දිත් විශාල දුරේක්ෂ ප්‍රමාණයක් රටින් පරිබාහිරින් තමයි ගේන්නේ. රට ඇතුලේ කරන ප්‍රමාණය හරි අඩුයි. ඉතින් කවුරු හරි එහෙම ඌමනාවක් තියෙන දුවෙක් කර පුතෙක් කර ඉන්නවා නම් එහෙම අපේ පැත්තෙන් අපට පුළුවන් තාක්ෂණික දායකත්වය දෙන්න. ඊට අමතරව මම මේ කිව්වේ සාමාන්‍යයෙන් ඉදින්නදා ඕන කෙනෙක්ට කරන්න පුළුවන් දේවල්. දැන් අපි කීයටවත් හිතන්නේ නැති දේවලුත් සමහර වෙලාවට අපිට මේ ව්‍යාපාර ඇතුළට ගේන්න පුළුවන්. දැන් මම උදාහරණයක් විදිහට තව එකක් කියන්නම්. දැන් අපි හැම කෙනාම දන්නවා මේ වල්ගාතරු දූම කේතු වගේවා කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටෙනකොට අපේ වායු ගෝලයේ මේව ගැටෙද්දි මේව ගිනි ගැනීමකට ලක් වෙනවා. එක එක උෂ්ණත්වවලට යනවා. ඉතින් මේ එක එක උෂ්ණත්වවලට යනකොට ඒවැය තියෙන මූල ද්‍රව්‍ය විවිධ විපර්යාසවලට ලක් වෙනවා. ඉතින් දැන් අපි අවුරුදු 6කට විතර උඩදී මේ ආකාරයෙන් විපර්යාසයට ලක්වන මූල ද්‍රව්‍ය පිළිබඳ යම්කිසි අධ්‍යයනයක් කරා. හැබැයි ඊට පස්සේ අපි මොකද කරේ? මේ තියෙන දේ કૃතිමව වෙනත් රසායනාගාරයක නිර්මාණය කරන්න උත්සාහ කරා. අර තිබ්බ උෂ්ණත්වය, ඒ මූලද්‍රව්‍ය මොන වගේ තැන්වලටද යන්නේ, මොනවද ඒවා සිද්ධ වෙන වෙනස්කම්. මෙතන තියෙන වැදගත්ම කාරණේ අවසානයේ අපි ඒ තිබ්බ දත්ත පාවිච්චි කරා මැණික් කර්මාන්තයට ලංකාව ඇතුළේ. ඒ කියන්නේ දැන් සමහර උඟාක් කට්ටිය දන්නවා ඇති මේ රත්නපුර ඇහැලියගොඩ පැල්මඩුල්ලේ ප්‍රදේශවල මේ මැණික් අපි කියනවා ජෙම් ට්‍රීට්මන්ට් කියලා එකට. ඒ කියන්නේ අර පාට අඩුවෙන් තියෙන පාෂාණ මැණික්ගල් ඒගොල්ලන්ගේ අර පාට මට්ටම වැඩි කරලා ඒකට යම්කිසි ගුණාත්මක භාවයක් ලබා දෙනවා. අපි කියන්නේ වැලි වැඩිෂන් එකක් දෙනවා. මේ වැලි වැඩිෂන් එක දෙන්න අපට ඕනි කරන අර අලුත් ෆැක්ටර්ස් ටික
අර අපි කලින් කරපු රිසර්ච් එකෙන් අපිට හොයාගන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් වුණා ඒ තිබ්බ දත්ත ටික මේකට ලබා දීලා ඉහළ ගුණාත්මක භාවයෙන්ුත් සාමාන්‍ය ට්‍රීට්මන්ට් එකකට එහා ගිය ස්වාභාවික තලයේ ට්‍රීට්මන්ට් එකක් අපිට හදන්න මේ තියෙන ජෙම් ඉන්ඩස්ට්‍රි එකට. ඉතින් ඒක අපි කිසිම වෙලාවක හිතන්නේ නැහැ අර තිබ්බ මේ ඇට්මොස්ෆරික් ෆිසික්ස් හරි එහෙම නැත්නම් මේ ධූමකේතු වල්ගාතරු හරි හරි අධ්‍යයනය කරපු දෙයක් තවත් විෂයපතයකට ඒකේ වාණිජමය වශයෙන් ඉල්ලුමක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මම මේ කියලු කාරණා දැනට රට ඇතුලේ සිද්ධ වෙනවා සහ අපි දැනට ක්‍රියාත්මක කරමින් පවතිනවා. මීට අමතරව අපි ගත්තොත් එහෙම දැන් අපේ ඉන්න දුවල පුතාලට මොනවා හරි අන්තර්ජාතික තලයේ දේවල් වලටත් යොමු වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ජෛව තාරකා විද්‍යා ආයතනය හරහා දැන් ලැබිලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ස්පේස් හීරෝ කියලා විශේෂ අභ්‍යවකාශ ව්‍යාපෘතියක් දැනට ලෝකේ ක්‍රියාත්මක වෙනවා. මේ ස්පේස් හීරෝ කියන ව්‍යාපෘතියේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ආයතනයේ තමයි ඒකෝ ඇස්ට්‍රොනොමි ශ්‍රී ලංකා කියන්නේ. ඉතින් එතකොට ඒකෙදි මොකද කරන්නේ අපේ රටේ ඉන්න දුවල පුතාලට පුළුවන් මේකට අයදුම් කරන්න මොකක් වෙනුවෙන්ද මේකේ ජයග්‍රහණය කරන කෙනාට අවස්ථාව ලැබෙනවා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දවස් 10ක චාරිකාවකට. ඉතින් මේක ටිකක් ලොකු වැඩක්. 2023 තමා මේ වැඩසටහන නිමා වෙන්න තියෙන්නේ. දැන් මේ වෙනකොට මූලික අයදුම්පත් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ කියන්නේ විවෘත වෙලා තියෙනවා. මේක මේ මුදල් තිබුණා කියලාත් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලෝකාංකිකේ බලවතුන් මේ වෙනුවෙන් ලොකු උත්සාහයක් දරනවා උන් අවස්ථාව යොදා ගන්න. ඒක තමයි. ඉතින් මේ දැන් මීට අවුරුද්දකට විතර කලින් තමයි අපේ ආයතනයට මේ අවස්ථාව ලැබුණේ අපි මේ වැඩේ කරමු කියලා. ඉතින් මේ ඉතාමත් සතුටුයි අපටත්. මොකද NASA ආයතනය වෙන ඉතාමත් ඉහළ ප්‍රලේ ආයතන පවා මේකේ පාර්ට්නර්ෂිප් එක ඇතුලේ ඉන්නවා. සහ ඊට අමතරව ලෝකේ පුරා තියෙන තාරකා විද්‍යාත්මක ආයතන 100කට වැඩි ප්‍රමාණයක් මේ ව්‍යාපෘතියත් සමග අත්තල් මැදගෙන ඉන්නවා. මට හිතෙන්නේ මේක අර නවම් අත්දැකීමක්. ඒ කියන්නේ දැන් මේක ඇතුලේ මේක එක පැත්තකින් ගත්තොත් අර රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක් විදිහට යන්නේ. ඉතින් මේ රියැලිටි ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මොනවද බලාපොරොත්තු වෙන්නේ ළමයි කරන නිර්මාණ ඉනොවේෂන්ස්. එතකොට ඒව තමයි මේගොල්ලන්ගේ මේ තරඟේ ස්වභාවය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අඟහරු ග්‍රහයා ගත්තොත් අඟහරු ග්‍රහයාට යන්නේ නැතුව අපි කොහොමද සිමුලේෂන් එකක් කරන්නේ. දැන් මෑත කාලීන මීට මාස 6කට විතර කලින් NASA ආයතනයේ EDR කියන ඡායාරූප කොටස් ටික අපට එවලා කිව්වා මෙන්න මේ ටික අපට ඇනලයිසිස් කරන්න කියලා. එතකොට ඒකට හිටපු මමයි ඊට පස්සේ කොස්මොලොජි ඉන්ස්ටිටියුට් එකේ හිටපු මහාචාර්ය ජේසන් සහ චීන බීජින් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මැජ්ඩ ඔටිටන් කියන විද්‍යාඥයෝ පිරිස එකතු වෙලා අපි මේකට යම්කිසි අර්ථකථනයක් දුන්නා. ඒ අර්ථකථනය දෙනකොට අපිත් කරන්නේ මොකද්ද අර වගේ සිමුලේෂන්. ඒ කියන්නේ ඒකට කෘතිම ආකෘති තමයි ඉස්සෙල්ලා නිර්මාණය කරන්නේ. ඒක එච්චර ලේසි වැඩක් නෙමෙයි. නමුත් දැන් මේ මෑත කාලීනව මම දැක්කා අපේ ඉන්න මේ කුඩා දරුවන්ටත් මේ හැකියාව තියෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා මේක මෙහෙම වගේ වෙන්න ඇති කියලා ඒගොල්ලෝ මොඩල්ස් හදාගෙන ගිහින් තියෙනවා. ඉතින් මේ වගේ තරඟයන් අර තිබ්බ දුවල පුතාලට ගොඩාක් උපකාරී වෙයි ඉදිරියේදී වැඩ කටයුතු කරගෙන යද්දී. ඉතින් මම හිතන්නේ වැඩිදුර විස්තර පුළුවන් බලාගන්න ස්පේස් හීරෝ කියන වෙබ් අඩවියට ගිහලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ecoastronomy.edu.lk කියන වෙබ් අඩවිය හරහා මේ සම්බන්ධයෙන් වෙන වැඩිදුර තොරතුරු අපේ දුවල පුතාලට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මහ විශාල පරාසයක අවස්ථාවන් තරකා විද්‍යාව තුලත් තියෙනවා. තරකා විද්‍යාව කියලා කියන්නේ අර මේ විනෝදාංශයක් විදියට තරු බලලා ඉන්න එක, තරකා සංගමයක සමාජිකත්වයේ දරන එක නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා විශාල අවස්ථාවන් ගණනාවක් තරකා විද්‍යාව තුළ තියෙනවා. අවසන් වශයෙන් කියන්න, ඔබතුමා දකින විදියට ලෝකයේ තරකා විද්‍යාව මින් ඉදිරියට ගමන් කරන්නේ මොන වගේ පැත්තකටද? ඒ කියන්නේ ව්‍යවසායකත්වය ඉලක්ක කරගෙනද, වඩාත් වැඩි පරීක්ෂණ සංඛ්‍යාවක් ඉලක්ක කරගෙනද? ඉදිරි තරකා විද්‍යාව මූලිකවම හැදිලා තියෙන්නේ ඉනොවේටිව් ක්‍රියේෂන් එක. ඒ කියන්නේ ව්‍යවසායකත්වත් එක්ක තමයි යන්නේ. අපි හැම වෙලෙම බලන්න ඕනේ මේකට කොහොමද ෆන්ඩින් එකක් එන්නේ කියලා. දැන් ලංකාව ඇතුලේ අපි නිර්මාණය කරපු ඒකෝ ඇස්ට්‍රොනොමි ශ්‍රී ලංකා කියන ආයතනත් මේ වෙද්දි පරේෂණ අතින් ඉතාමත් ඉහළට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ පරේෂණ අපි කොහොමද ව්‍යාපාරික මට්ටමින් යම්කිසි ඉල්ලුමක් දක්වා ගෙනියන්නේ කියන දේ සම්බන්ධයෙන් අපට අදහසක් තියෙන්න ඕනේ. දැන් NASA ආයතන එක්ක සහ යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය සහ මේ වගේ ආයතනත් එක්ක අපි වැඩ කරනකොට ඒගොල්ලෝ බලන්නේ අපේ පරේෂණ පැත්ත විතරක් නෙමෙයි.
මොකද ඒගොල්ලෝ ඉහි යම්කිසි නිර්මාණයක් කරලා තියෙනවා නම් ඊට වඩා අඩුමුදලකින් වඩා කාර්යක්ෂම නිර්මාණයක් අපේ තුලින් එනවා නම් ඒගොල්ලෝ ඒකට අපට නිකම්ම ඩිමාන්ඩ් එකක් එනවා. ඉතින් ඒකයි මම අපේ දුවල පුතාලට කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ඕගොල්ලන්ට යන්න පුළුවන් ඉදිරියටම යන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඉතින් ඔබ කැමති මොකද්ද විෂයපතේ ඒක ලංකාවෙන් එළියට ගිහිල්ලා කරන්න ඕනේද ඒ හරහා යා යුතුයි. යන ගමන් අපි බලන්න ඕනේ කොහොමද අපි මේ ස්ටාර්ට්අප් එහෙනම් අලුත් ව්‍යවසායකත්වයේ හරහා අලුත් දේවල් නිර්මාණය කරන්නේ කොහොමද? ඒක සමහරට ඉංජිනේරින් පැත්ත වෙන්න පුළුවන්, ජීව තාරකා විද්‍යාව වෙන්න පුළුවන්, අභ්‍යවකාශ විද්‍යාවේ රොකට් පැත්තට වෙන්න පුළුවන්. ඒ විදිහට ලෝකයේ ලොකු ඉල්ලුමක් දැන් හැදිලා තියෙනවා. මේක මේ ඔබ්සර්වේෂන් ඇස්ට්‍රොනොමියෝ නෙමෙයි, අපි කියන්නේ නිරීක්ෂණ තාරකා විද්‍යාව පමණක්ම නෙමෙයි. තව විශාල විෂයපතයන් දැන් පරිගණක ශාස්ත්‍රයේ වුණත් ඉඩකඩ ගොඩාක් තියෙනවා තාරකා විද්‍යාවට ඇතුල් වෙන්න. බොහොම ස්තුතියි ඔබතුමන්ට මේ අපිට අලුත් පාරක් පෙන්නලා දුන්නට. විද්‍යාව ඇතුලේ අපි විද්‍යාත්මක කරණ පැහැදිලි කරගන්නවා වගේම විද්‍යාවේ උන්නතිය අපි ඉලක්ක කරන්නේ සමාජයේ පුද්ගලයාගේ පුද්ගල සංවර්ධනයටත් කාරණා සහ සාධක එක්ක. ඒ පිළිබඳව අද අපි හොඳ ප්‍රවේශයක් ලබා ගත්තා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. දකුණු ආසියානු ජීව තාරකා විද්‍යා හා පෘථිවි විද්‍යා පර්යේෂණ ඒකකයේ ජීව තාරකා විද්‍යා කවයේ ආචාර්ය අරවින්ද රවිබානු මහත්මයාට බොහොම ස්තුතියි. අද විදු ඇසින් වෙනුවෙන් නිෂ්පාදන සහාය ලබා දුන්නා අපට අචලා ගුණසේකර, මම රංගා හංසමාලි මීගස්තෙනිය, විදු ඇසින් මාරිස්ටලා ප්‍රනන්දුගේ නිෂ්පාදනයක්. අපි ලබන සතියේත් හමුවෙමු. ඔබට සුබ සතියක්.